කළුතර බන්ධනාගාරයේ සිට රැඳවියන් ප්‍රවාහනය කරමින් තිබූ බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධියක් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ අධිකරණයේ තුල තිබී ගිනි අවි දෙකක් සොයා ගැනීමේ යන සිද්ධීන් අතර හමුව ඒ තුලින් මතුවී ඇති ආරක්ෂාවට තර්ජනයක් වන කරුණු සම්බන්ධව තමුණන්සේලා දැනුවත් කිරීමේ අරමුණින් තමයි මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට තීරණය කළේ. මුලින්ම පිටා පැහැදිලිව සඳහන් කළ යුතුයි මේ සිද්ධීන් දෙකම ළඟ ළඟ සිදු වූ වෙනස් සිදුවීම් දෙකක්. මෙවැනි සිදුවීම් මීට පෙරත් යම් යම් කාලවකවානුවල මේ රටේ සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම බන්ධනාගාර රටේවලට පහර දීමේ අතීතය හරියට බැලුවොත් 2003 වර්ෂයේ තමුණන්සේලට මතක ඇති ඇමිලිපිටිය අධිකරණයේ සිට තංගල්ල බන්ධනාගාරයේ දක්වා රැඳවියන් ප්‍රවාහනය කර තිබූ බන්ධනාගාර රටේකට වැටිය ප්‍රදේශයේදී පහර දීමකට ප්‍රහාරයක් එල්ල කළා. එම ප්‍රහාරයේදී සැකකරුවෝ පැහැරගෙන ගොස් පසුව වෙනස් ස්ථානයකදී මරා දමනු ලැබුවා. ඒ අවස්ථාවේදී ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් කොස්තාපල්වරේ ජීවිතක්ෂයට පත් වුණා. පසුව ඒ සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා. ඊට පස්සේ 2005 වර්ෂයේ ගම්පහ මීගමුව බන්ධනාගාරයේ සිට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට සිරකරුවන් ප්‍රවාහනය කරමින් තිබූ රැඳවියන් වාහනයකට ගම්පහ මිනුවන්ගොඩ පාරේ අස්කිරිය පාලම හරස් කරලා සැකකරුවන් අපරාධකරුවන් කණ්ඩායම ප්‍රහාරයක් එල්ල කළා. එතෙන්දී බන්ධනාගාර නිලධාරියෙක් සමග තවත් පුද්ගලයන් 3 දෙනෙකු රැඳවියන් 3 දෙනෙකු ඝාතනයට ලක් වුණා. තවත් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලැබුවා. ඒ පසු ඒ සිද්ධිය සම්බන්ධව සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට අරගෙන දැනට ගම්පහ මහාධිකරණයේ නඩුව විභාග වෙමින් පවතිනවා. ඒ වගේම මාර්තු මාසයේ 2016 දෙවනිදා කොළඹ සමන්තා චිත්‍රපට ශාලාව අසලදී අලුත්කඩේ බන්ධනාගාරයේ සිට වැලිකඩට සිරකරුවන් ප්‍රවාහනය කරමින් තිබූ බන්ධනාගාර රථයට ප්‍රහාරයක් එල්ල වුණා. ඒ ප්‍රහාරයේදී එක් තුවා සැකකරුවෙකු රැඳවියෙකු තුවාල ලැබුවා. ඒ සිද්ධිය විභාග කරලා සැකකරුවන් 8 දෙනෙක් අත්අඩංගුවට අරගෙන කෙටි කාලෙකදී දැනට වුන් බන්ධනාගාරගත තිබෙන. ඉතින් මේ මෙවැනි සිදුවීම් මේ ඉස්සෙල්ලා 2005 2003 ගැතුත් බන්ධනාගාරවල ඇත විශේෂයෙන්ම මහේස්ත්‍රාත් අධිකරණ ඇතුලේ වෙඩි තැබීම් සිද්ධ වුණා. ඉතින් මෙවැනි සිද්ධීම් හේතුවෙන් මේ ආරක්ෂාව පූර්ණ ලෙස බිඳ වැටිලා පොලිසිය අකර්මණ්‍යයි කියලා කවුරු හරි චෝදනා කරනවා නම් ඒ චෝදනාව ශ්‍රී ලංකා පොලිසිය තරේ ප්‍රතික්ෂේප කරනවා අපි බැහැර කරනවා. පහුගිය කාලේ මේ රටේ සිදු වෙච්ච අපරාධයන් බහුතරයක් 90%කට වැඩි ප්‍රමාණයක් ප්‍රධාන ගණයේ අපරාධ පොලිසිය විසඳලා චූදිතයන් අධිකරණ වලට යොමු කරලා තියෙනවා. සංඛ්‍යා ලේඛනාත්මක බැලුවත් 2015 සහ 2016 අතර අපරාධ සංඛ්‍යාත්මක බැලුවොත් අපරාධ 3000ක පමණ අඩුවක් පෙන්නුම් කරනවා මිසක් අපරාධ වැඩිවීමක් පෙන්නුම් කරන්නේ නැහැ. මේ අපරාධයක් අඩුවීම කියන එක සංඛ්‍යා ලේඛනාත්මක වුණත් ඒක මේ කාටවත් දැනෙන්නේ නැහැ. නමුත් මෙවැනි අපරාධයක් වෙච්ච ගමන් මේවා දැනෙනවා. මේ අපරාධවල මෙලෙච්ඡත්වය බන්ධනාගාර රථයක් යනවා චිකාගෝ විදියට වාහනේ හරස් කරලා වෙඩි තියනවා පුජ්‍යලීන් 7 දෙනෙකු ඝාතනය වෙනවා. ඇත්ත ඒක අපිට දොස් කියන්න බෑ කාටවත් සමාජයේ විශාල කැළඹීමක් ඇති කරලා තියෙනවා. ඉතින් එවැනි තත්වයක් ඇති වෙනවා මිසක් මේ ආරක්ෂාව බිඳ වැටිලා නීතිය හා සාමයේ බිඳ වැටෙනවා කියන එකට කවුරු හරි තර්ක කරනවා නම් ඒක පුහු තර්කයක් හැටියට තමයි අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ පශ්චාත් යුද සමයේ තුල යුද සමයේ යුද්ධය හේතුවෙන් අපිට හිමි වෙච්ච අපේ සමාජයේ ඇති වෙච්ච බලපෑම මත මේ අවි ආයුධ සංසරණය පුහුණු හමුදා බටයින් සේ හමුදාවෙන් ඉවත් වෙලා අපරාධ කලි සමග කරන ගනුදෙනු ඔවුන් සේවය සඳහා ලබා ගැනීමට ඇති පහසුව ඉතින් මේ හැම එකක් ගැනම අපිට බැලුවොත් ඉතින් මෙවැනි තත්ත්ව වෙනත් රටවල මේට වැඩිය හුඟක් ඉහළින් ඇති වෙලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ ඒ රටවල ඇති වෙච්ච දේ අපිත් ඇති වෙච්ච දෙයින් කියලා. නමුත් අපි ඉතාමත්ම ශක්තිමත්ව ඉදිරියේදී මෙවැනි සිදුවීම්
වැළැක්වීමට ක්‍රියා කරනවා.